රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිරුම් දීලා කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලැබුවා. ප්‍රථමයෙන්ම මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම ලබා දීම පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පළ කරන්න ඕනේ. රාජ්‍ය ගිණුම් හා කළමනාකරණ කටයුතු රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු පිළිබඳව නව රාජ්‍ය අමාත්‍යාංශයක් විශේෂයෙන්ම ස්ථාපිත කළේ ඉන්න එක කරුණක් මා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට පසුගිය අවුරුදු 4.5ක් තුල පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සැදුම්ලත් කාරක සභාවක් විසින් මේ රටේ රාජ්‍ය සේවී ඵලදායිතාවය ඉහළ නංවාලීම සඳහා ගිණුම් කාරක සභාව විදිහට අපි දැවැන්ත කාර්යභාරයක් කළා. ඉතින් මම අද සතුටු වෙනවා පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ එම ක්‍රියාවලියටම සමාන ක්‍රියාවලියක් නව අමාත්‍යාංශය තුළින් ස්ථාපිත කරලා මේ අමාත්‍යාංශය තුළින් එම කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මේ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම දැවැන්ත කාර්යභාරයක් පැවරී තිබෙනවා. අද අපි නිහතමානීව පිළිගත යුතුයි මේ රටේ රාජ්‍ය සේවය මේ රටේ යම් දියුණුවක් ලබාගෙන තිබෙනවා නම් ඒ රාජ්‍ය සේවයට අපි එහි වැඩි ගෞරවයක් ලබා දිය යුතුයි. එවැනි රාජ්‍ය සේවයක් අපේ රටේ තිබෙන්නේ. එම නිසා අපේ අමාත්‍යාංශයට පැවරෙන එක ප්‍රධාන වගකීමක් තමා මේ සමස්ත ඉතාමත් ධනාත්මකව සිතන ඒ රාජ්‍ය නිලධාරීන් විදිහට කටයුතු කරන අයගේ කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඒ මානව සම්පතට අවශ්‍ය කරන පුහුණුව ලබා දීම එක ප්‍රධානතම අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. ලක්ෂ 15කට ආසන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් අපේ රටේ තිබෙන ඉන්නවා. ඉතින් මේ නිසා මේ සියලුම රාජ්‍ය සේවකීන්ට දැනට ඒ අය කරගෙන යන කටයුතු තවදුරටත් ශක්තිමත් කරගෙන ගිහිල්ලා ජනතාවට වැඩි සේවයක් ලබා දීමේ අරමුණක් ඇතිව මේ පුහුණු වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වර්ණයට ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් ඒක නිල ප්‍රතිපත්තියක් බවට පත් කරලා තිබෙනවා. අපේ අමාත්‍යාංශයට පැවරෙන තවත් එක වගකීමක් තමා ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටට ඉදිරිපත් කරන ලද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමස්ත රාජ්‍ය සේවය තුළ සහ රාජ්‍ය ආයතනය තුළ ඉලක්ක සහගතව ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන් අපි අවශ්‍ය කරන සම්බන්ධීකරණය සහ අවශ්‍ය කරන පසුවිපරම සහ අවශ්‍ය කරන සහයෝගයේ දායකත්වයේ සහ ඒ ඉලක්ක දිනවලදී ඒ කටයුතු සිදු වෙනවාද කියන එක පිළිබඳව පසුවිපරම් කරලා අවශ්‍ය සම්බන්ධීකරණය කරලා සහයෝගයේ දායකත්වයේ ලබා දීම එක ප්‍රධානතම තවත් අරමුණක්. ඒ වගේම තවත් අරමුණක් විදිහට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමට තොරතුරු තාක්ෂණය රාජ්‍ය ආයතනවලට හඳුන්වා දීම අද ප්‍රධානතම අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලත් එය ඉදිරිපත් කරලා තිබෙනවා. එම නිසා සියලුම රාජ්‍ය ආයතන තුළ ඒ ආයතනවලට අවශ්‍ය කරන තොරතුරු තාක්ෂණය හඳුන්වා දීම වගේම ඒ වගේම ආයතන අතර ඒ ජාලගත සම්බන්ධතාවයන් තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය තුළින් ඇතිකර ගැනීම තුළින් වඩා කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙයි කියන ඒ බලාපොරොත්තුව තිබෙනවා. ලෝකයේ අනෙක් දියුණු රටවල මේ තාක්ෂණය අද ඉතාමත් හොඳින් භාවිතා වෙනවා. ඉතින් මේ නිසා අපේ අමාත්‍යාංශයට පැවරෙන තවත් කාර්යභාරයක් වගකීමක් තමා දැනට ලබා දෙන රාජ්‍ය සේවය තුළින් ලැබෙන ජනතාවගේ සේවය කාර්යක්ෂම ඵලදායිතාව ලබා දීම සඳහා මේ තොරතුරු ජාලගත පද්ධතීන් හඳුන්වා දීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමත් එක ප්‍රධානතම අරමුණක් බවට සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම මෙම ජාලගත වැඩසටහන් තුළින් සහ තොරතුරු තාක්ෂණය හඳුන්වා දීම තුළින් අපේ රටේ අද ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි රාජ්‍ය ආදායම. අද අපි
පිළිගත යුතුයි විවිධ හේතුන් නිසා රටට ලැබෙන රාජ්‍ය ආදායම නිසි පරිදි ලැබෙනවාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. අද වර්තමානයේදී අපි රටක් විදිහට වාර්ෂිකව ගෙවිය යුතු ණය වාරිකය ඒ වගේම ණය මුදල ගෙවීම සඳහා ලැබෙන වාර්ෂික රාජ්‍ය ආදායම පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙන ප්‍රමාණවත් නැහැ. එම නිසා මෙම ජාලගත වැඩසටහන් තොරතුරු තාක්ෂණයේ හඳුන්වා දීම තුළින් රටට හිමිවන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමත් ඒ වගකීමත් අපේ අමාත්‍යාංශයට පැවරෙන එක ප්‍රධානතම වගකීමක් විදිහටයි තිබෙන්නේ. ඉතින් ඒ අනුව මෙම අමාත්‍යාංශයට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව තිබෙනවා. අපේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදිහට ජනක බණ්ඩාර තෙන්නකෝන් නැමැතුමාගෙත් ඒ මග පෙන්වීමේ යටතේ විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයට පැවරෙන කටයුතු අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන් ආයතන ප්‍රධානීන් සමග රටේ දැවැන්ත වෙනසකට භාජනය වෙලා තිබෙන අවස්ථාවකදී ඉදිරි 2030 2025 වන විට රාජ්‍ය සේවයේ මගින් අපේ රටේ දියුණුව වෙනුවෙන් ලබා දිය යුතු උපරිම සහයෝගයේ දායකත්වය සියලුම රාජ්‍ය නිලධාරීන් සමග ඒක රාශී වෙලා සුහදව ඒ අයගෙත් අත්දැකීම් අපි ලබාගෙන මේ ඉලක්කය සපුරා ගැනීමේ ඒ කාර්යභාරයක් වගකීමක් තමයි අපේ අමාත්‍යාංශයට තිබෙන්නේ. ඒ නිසා අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශය ස්ථාපිත කිරීමෙන් ඒ බලාපොරොත්තු වෙන අරමුණු ඉලක්කයන් අපට සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි උපරිමාකාරයෙන් කැප වෙලා පූර්ණ කාලීනව ඒ ඉලක්කයන් හඹා යෑමට අපි කණ්ඩායමක් විදිහට අපි කටයුතු කරනවා. මෙහිදී විශේෂම සමස්ත ජනතාවගින්ම ඒ වගේම සියලුම රාජ්‍ය සේවකීන්ගේ අපි සහයෝගය දායකත්වයේ බලාපොරොත්තු වෙනවා මේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන්. බොහොම ස්තුතියි.